හයියාලුවනි ඔන්න ඉතින් මේ තමයි King of Pigs TV series එකේ දෙවෙනි පාට් එක. ඒ වගේම මේක තමයි මේ TV series එකේ අවසන් පාට් එක. හරි එහෙනම් ඉතින් පුරුදු විදියටම අද කොටස අපි පටන් ගන්න කලින් පළවෙනි කොටසදී මොනවද සිද්ධ වුනේ කියලා පොඩක් මතක් කරගනිමු. පළවෙනි කොටසදී අපි දැක්කා කියෝ කියලා ඉස්කෝලේ කාලේදී හොඳටම බොලි වෙච්චි ගොඩක් අහිංසක ළමයෙක්ව. ඉතින් ඒ ඉස්කෝලේ කාලේ මතක තමත් එයාගේ මනසේ හොල්මන් කරනවා. ඒ විදියට එයාගේ මනසට වද දුන්න අතීත මතක නිසා ජීවිතෙන් සමුගන්න සිද්ධ වුනේ එයාගේ අහිංසක බිරිඳ මින්චුට. ඉතින් මේ විදියට තමන්ගේ ආදරණීය වයිෆ් තමන්ට නැති වුණාට පස්සේ මේ කියෝ ඉස්කෝලේ කාලේදී තමන්ව මේ විදියට බුලි කරපු කට්ටියගෙන් පළිගන්න පටන් ගත්තා. ඔයාලට මතක ඇති. ඒ වගේම ඊටම අමානුෂික විදියට එයා යොංගිවත් මරලා දැම්මා. ඒ වගේම මෙයා මේ මිනිමෙරුම් සිද්ධ කරලා ඒ හැම මිනිමෙරුමක් ළඟින්ම එයාගේ හොඳම යාළුවා ජොන්ට පණිවිඩයක් තියලත් යනවා. ඉතින් මේ ජොන් මේ වෙනකොට පොලිසිය ඩිටෙක්ටිව් කෙනෙක් විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් කලින් කොටසේ අන්තිමටම අපි දැක්කා ඩිටෙක්ටිව් ජීනා මේ කියෝව කොමරි අල්ලගත්තා කියලා. ඉතින් අද අපි එතනින්ද මොනවද සිද්ධ වෙන්නේ කියලා බලමු. ඉතින් මේ විදිහට කියෝව අල්ලගත්තට පස්සේ ජීනා කියෝ ගාවට ගිහිලා කියෝ දාගෙන හිටපු කළු පාට තොප්පිය ගලවලා අයින් කරනවා. හැබැයි එතකොටම තමයි ජීනා දැනගන්නේ මේ ඉන්නේ කියෝ නෙමේ, මෙතන ඉන්නේ වෙන කෙනෙක් කියලා. ඉතින් කියෝ වෙන කෙනෙක් ලව්වලා මේ විදිහට ජීනාව නොමග යවලා තියෙනවා. ඔන්න ඊළඟට අපිට ටැක්සියකට නැගපු කන්මෙන්ව බලාගන්න ලැබෙනවා. මේ වෙලාවේදී කන්මෙන් ටැක්සියගේ ඩ්‍රයිවර්ට කියන්නේ මේ ළඟම තියෙන පොලිසියට අපි ඉක්මනටම යන් කියලා. හැබැයි එතකොට මේ ටැක්සි ඩ්‍රයිවර් කන්මෙන්ට කියනවා වාට පොලිසියට යන්න බෑනේ, මොකද ඔයා මත්ද්‍රව්‍ය ගන්න ගෙනෙන්නේ. AI එක දැනගත්තොත් එහෙම ඔයාට හිරේ ලගින්න තමයි වෙන්නේ කියලා. ඉතින් මේ ඩ්‍රයිවර්ගේ මේ කතාව අහලා කන්මෙන් එක පාටම කන්ෆියුස් වෙනවා. ඉතින් මේත් එක්කම කන්මෙන් මේ ඩ්‍රයිවර්ගෙන් අහන්නේ ඔයා කොහොමද ඒ දේවල් ගැන දන්නේ? ඔයා ඇත්තටම කවුද කියලා. ඇයි ඔයාට මම මතක නැද්ද? මං තමයි කියොන්මෙන්. මේ ටැක්සි ඩ්‍රයිවර් කන්මෙන් පැත්තට හැරිලා කියනවා. ඉතින් මේ ඉන්නේ කියෝ කියලා දැනගත්ත ගමන්ම කන්මෙන්ගේ ඇඟට මොකද්ද ඔයලා යනවා. මනුස්සයාට තේරෙනවා තව ටික වෙලාවක් යද්දි මං ජීවතුන් අතර නැති වෙයි කියලා. ඉතින් මේ නිසා ඉක්මනින්ම කන්මෙන් කියෝට ඇටෑක් කරලා මෙතනින් පැන ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් කන්මෙන් මේ විදිහට සීට් බෙල්ට් පටිය පාවිච්චි කරලා කියෝගේ බෙල්ල තද කරන්න උත්සාහ කරනවා. හැබැයි එතකොට කියෝ පියක් අරගෙන කන්මෙන්ගේ අතට අනිනවා. ඊට පස්සේ කියෝ වීඩියෝ එකක් පෙන්නනවා කන්මෙන්ට. මේ වීඩියෝ එකේ තියෙන්නේ කන්මෙන් මද්ද්‍රව්‍ය තමන්ගේ ඇඟට ඇතුළත් කරගන්න හැටි. ඉතින් මේක පෙන්නලා කියෝ කන්මෙන්ට කියන්නේ මේක මගේ ගෝලියෝ ගාවක් තියෙනවා. ඉතින් ඔයා මට මොනවාරි කරවොත් එහෙම ඒ කට්ටිය අනිවාර්යයෙන්ම මේක සෝෂල් මීඩියා වල දානවා. එතකොට වඩ වෛරල් වෙන්න තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ කන්මෙන්ට හිතාගන්න බැරි වෙනවා එයා දැන් මොකද්ද කරන්නේ කියලා. මොකද කන්මෙන් මේ වෙනකොට ડોක්ටර් කෙනෙක් විදියට ගොඩක් ලොකු ප්‍රසිද්ධියක් වගේම ගොඩක් ලොකු ගෞරවයක් ලබාගෙන ඉන්න කෙනෙක්. ඉතින් එයා කැමති නැහැ ඒ ගෞරවයේ ප්‍රසිද්ධිය එක පාරින්ම නැති කරගන්න. මේ නිසා ඉතින් කන්මෙන් තීරණය කරනවා මේ කියෝ කියන විදියට කියන දෙයක් කරලා කොහොමරි මෙතනින් බේරෙන්න ඕන කියලා. ඉතින් ඊළඟට කියෝ කාර් එකෙන් බැහැලා කන්මෙන්ගේ ෆෝන් එකත් අරගෙන යන්නේ වාහන පාකින් එකට. මොකද මේ වෙනකොට කියෝ දන්නවා ජොන් කන්මෙන්ගේ ෆෝන් එක හැක් කරලා ඒ තියෙන ලොකේෂන් එකට එනවා කියලා. ටික වෙලාවක් යද්දී ජොන් මේ පාකින් ඒරියා එකට එනවා. ඒ වගේම එයා මෙතන පීර පීර කියෝව හොයන්න ගන්නවා. මේත් එක්කම ජොන්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඉතින් මේ විදියට කෝල් එකක් අරගෙන තියෙන කියෝ ඒ වගේම කියෝ කෝල් එක අරගෙන ජොන්ට කියන්නේ මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ජොන් ෆෝන් එක කනේ ගහගෙන වටපිට බලන්නේ කියෝ කොහේ මෙයත් එක්ක මේ විදියට කතා කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ජොන් කියෝගෙන් අහන්නේ ඔයත් එක්ක මේ වැඩේට සම්බන්ධ වෙන කවුද ඉන්නේ කියලා. එතකොට කියෝ කියනවා අපේ පරණ යාළුවා කිම් චියෝල් තමයි මට මේකට උදව් කරන්නේ කියලා. මෙහෙම කියපු කියෝ ඊට පස්සේ ජොන්ගේ ඉස්සරහට එනවා. මේ වෙලාවේදී ජොන් කියෝගෙන් අහන්නේ ඔය මේ විදියට මිනි මරන්නේ කිම් චියෝල් හින්දාද කියලා. මේත් එක්කම කියෝ ජොන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරලා කියන්නේ ඔයාගේ පිටිපස්සෙන් කිම් චියෝල් ඉන්නවා කියලා. මේක අහපු ගාම ජොන් එකපාරටම බය වෙලා වගේ පිටිපස්ස හැරෙනවා. හැබැයි ඉතින් ජොන් පිටිපස්ස බලපුවම දකින්නවා පිටිපස්ස කවුරුත්ම නැහැ කියලා. ඉතින් මෙයා ඊළඟට ආයමත් ඉස්සරහා බලද්දි දකින්නවා තමන්ගේ ඉස්සරහා හිටපු කියෝ දැන් පැනලා ගිහිල්ලා කියලා. ඊට පස්සේ ජොන් කියෝ කොහෙටද ගියේ කියලා හොයන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් හදිසියෙම ගඩොල් කැටයකුත් අරගෙන ජොන්ගේ පිටිපස්සෙන් ආව කියෝ ජොන්ගේ ඔළුවට මේ ගඩොල් කැටෙන් ගහනවා. ඔන්න ඉතින් මේ පහර දීමෙන් ටික වෙලාවක් ගියාට පස්සේ තමයි ජොන්ට ආයමත් සිහිය එන්නේ. ඉතින් සිහිය ඇවිල්ලා බලනකොට ජොන් දකින්නවා මෙතන කවුරුත්ම නැහැ කියලා. ඊළඟට ජොන් යන්නේ මේ පාකින් එකේ තියෙන CCTV කැමරා චෙක් කරන්න. මේ කැමරා චෙක් කරද්දී ජොන් දැනගන්නවා කියෝ මේ විදිහට එයාට පහර දීලා එයාගේ ගන් එකත් අරගෙන තව මොකක් හරි දෙයක් එයාගේ සාක්කුවට දාලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ජොන් බලන්නේ මොකද්ද මේ විදිහට කියෝ එයාගේ සාක්කුවට දාලා තියෙන්නේ කියලා. ඉතින් මේක ෆොටෝ එකක්. මේ ෆොටෝ එකේ ඉන්නේ කියෝ ජොන් වගේම කිම් චියෝල් තුන්දෙනා. මේත් එක්කම ජොන්ට මැවිලා පේන්න ගන්නවා අර ඌරු වෙස්මුණක් දාගෙන ඉන්න කෙනාව. ඒ වගේම මේ වෙලාවේ ජොන් හොඳටම කලබල වෙලා ඉන්නේ. ඔන්න ඊළඟට අපිට බලාගන්න ලැබෙනවා ජොන් පොලිසියට ගිහිල්ලා කියලා. මේ වෙලාවේදී ජීනා ජොන්ගෙන් අහනවා
ඉස්කොල යන කාලෙදි ඔය දෙන්න අතරේ මොකක්රි ප්‍රශ්නයක් සිද්ධ වුණාද කියලා. උනිදි මේ තෙක්කම ජොන්ට අතීත මතක ආයමත් මතක් වෙන්න ගන්නවා. ඉතින් මේ තමයි ජොන්ගේ පුටුවට ගම් දාලා ජොන්ගේ පුටුවට අලවලා තියපු දවස. මේ වෙලාවේදී කන්මෙන් ජොන්ට හොඳටම පහර දෙනවා. හැබැයි ඉතින් මේ විදිහට පහර කන ජොන් මේ වෙලාවේදී අතාරින්නේ නැතුව පුටුවත් එක්කම බඩගාගෙන ගිහින් කන්මෙන්ගේ ඇඟට නැගලා කන්මෙන්ව හපන්න පටන් ගන්නවා. මෙයා කොච්චර හයියෙන් කොච්චර තදට කන්මෙන්ව හපනවාද කිව්වොත් එම කන්මෙන්ගේ ඇඟෙන් ලේත් දෙනවා. සමහර ළමයි මේක දැකලා ජොන්ට පහර දෙන්න ගන්නවා මේක නවත්තන්න කියලා. හැබැයි ඉතින් ජොන් මේක නවත්තන්නේ නැහැ. මේ වැඩේ නවතින්නේ මේත් එක්කම මෙයාලගේ පන්තියට සර් එන නිසා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ සර් තීරණය කරනවා මේ ළමයින්ට හොඳ පාඩම උගන්වන්න ඕන කියලා. මේ නිසා මේ සර් කරන්නේ පන්තියේ ඉන්න ළමයින්ගේ අම්මලා තාත්තලාට එන්න කියලා ඒ කට්ටිය ගැන මේ ළමයින්ට අඳුන්වලා දෙන එක. ඉතින් කන්මෙන් කියන්නේ ගොඩක් ලොකු පවුලක් කෙනෙක්නේ. එයාගේ තාත්තා ගොඩක් දක්ෂ ප්‍රසිද්ධ ડોක්ටර් කෙනෙක්. අනික ඉතින් කන්මෙන්ගේ තාත්තා කතා කරන විදිය නිසා ළමයි ගොඩක් මේ කන්මෙන්ගේ තාත්තට ආස කරන්න ගන්නවා. අනිත් එක ඉතින් සර්ගේ සපෝට් එකත් කන්මෙන්ගේ තාත්තරම තමයි යොමු වෙන්නේ. ඔන්න ඊළඟට මේ ජොන්සොග්ගේ අම්මා එනවා. ඉතින් ජොන්සොග්ගේ අම්මට නම් එහෙම කියන්න ලොකු දෙයක් නෑ. අනිත් එක එයා එහෙම ලොකුට පෝසත් කෙනෙකුත් නෙමේ. ඉතින් මේ රැස්වීම ඉවර වුණාට පස්සේ ජොන්ට තේරෙනවා එයාලගේ සර් එයාලව දෙපැත්තකට බෙදුවා කියලා. ඒ කියන්නේ උසස් ළමයි සහ පහත් ළමයි කියලා දුප්පත් පෝසත්කම අනුව මෙයා ළමයින්ව කොටස් දෙකකට බෙදුවා කියලා ජොන්ට හොඳ ආකාරවම තේරෙනවා. අනිත් එක යොන් කන්මෙන් වගේම තවත් ගොඩක් ළමයි මේ ජොන්ට එක එක ඒවා කිය කිය ජොන්ට වද දෙන්න ගන්නවා. ඉතින් මේ සිද්ධ වෙච්ච දේවල් නිසා ජොන්ට ඒවට ප්‍රතික්‍රියා කරනවත් හිතෙන්නේ නැහැ. එයා තාමත් ඉන්නේ මොනවද මේ සිද්ධ වුණේ කියලා හිතා ගන්නවත් බැරුව. එක දවසක් මේ විදිහට ජොන්ට වද දෙද්දී ජොන්ගේ සිහි නැති වෙලා යනවා. ඉතින් මේ වෙලාවේදී එක ළමෙක් මේ කරදරකාර ළමයින්ට විරුද්ධව නැගී හිටිනවා. ඒ වෙන කවුරුත් නෙමේ, ඒ තමයි කිම්චියොල්. කිම්චියොල් මේ ළමයින්ට හොඳටම බිම දාගෙන ගහනවා. මේ කිම්චියොල් කියලා කියන්නේ සටන් ක්‍රම ඉගෙනගත්ත හොඳට සටන් කිරීමේ හැකියාවක් තියෙන ළමෙක්. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ කිම්චියොල් ජොන් වගේම කියෝ තුන්දෙනා හොඳම යාළුවෝ බවට පත් වෙනවා. මේ තුන්දෙනා කොහේ ගියත් එකට තමයි ඉන්නේ. ඉතින් ජොන් මේ විදිහට ජීනා ඇතුළු අනිත් කට්ටියට එයාගේ මේ කතාව කියද්දී මේ වෙලාවේදී ජොන්ගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනවා. ඉතින් මේ වීඩියෝ එක එවලා තියෙන්නේ වෙන කවුරුත් නෙමේ, මේ වීඩියෝ එක එවලා තියෙන්නේ කියෝ. අනිත් එක මේ වීඩියෝ එකේ ඉන්නේ කන්මෙන්. කන්මෙන් මේ වීඩියෝ එකේදී කියන්නේ මට සමා වෙන්න ජොන්, මං ඔයාට ඉස්කෝලේ කාලේදී කරපු හැම දෙයකටම ඇත්තටම මං ඒ දේවල් ගැන පසුතැවෙනවා. ඒ නිසා මට සමාව දෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක දෙතුන් සැරයක්ම බලපු ජීනාට තේරෙනවා කන්මෙන්ව මේ විදිහට හිර කරගෙන ඉන්නේ කැරවෑන් එකක් ඇතුලේ කියලා. ඉතින් මේක දැනගත්ත ගමන්ම මෙයාලා හොයන්න ගන්නවා කියෝගේ නැමට තියෙන කැරවෑන් ගැන. ඉතින් එතකොට මෙයාලට දැනගන්න ලැබෙනවා එහෙම තියෙන එක කැරවෑන් එකක් ගැන. ඊට පස්සේ මෙයාලා ඉක්මනින්ම යන්නේ ඒ කැරවෑන් එක තියෙන ලොකේෂන් එකට. හැබැයි ඉතින් මෙතනට ගියාට වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ කැරවෑන් එක ඇතුලේ කවුරුත්ම නැහැ. ඔන්න ඊළඟට අපිට ආයෙමත් කියෝවයි කන්මෙන්වයි බලාගන්න ලැබෙනවා. මේ වෙලාවේදී කියෝ කන්මෙන් පැත්තට ගන්න එකක් දික් කරලා කන්මෙන්ට කියන්නේ ඔයා අර ඉස්කෝලේ කාලේදී මට කරන්න කිව්ව සෙල්ලම දැන් ඔයා කරලා පෙන්නන්න කියලා. ඉතින් මේ වෙලාවේදී කියෝ මේ අදහස් කරන්නේ අර බෙල්ල මිරික ගන්න සෙල්ලම ගැන. වෙන කරන්න දෙයක් නැතිකමට කන්මෙන් මේ වැඩේ කරන්න පටන් ගන්නවා. ඔන්න ඊළඟ අපිට ජොන්ව බලාගන්න ලැබෙනවා. මේ වෙලාවේදී ජොන්ට කියෝගෙන් කෝල් එකක් එනවා. ඉතින් කියෝ මේ විදිහට ජොන්ට කෝල් එකක් අරගෙන කියන්නේ එයාලගේ පරණ යාළුවා කිම්චියොල් ගැන. මේ වෙලාවේදී එක පාටම ජොන් නිකන් කලබල වෙනවා වගේම එයා බය වෙනවත් වගේ. ඒ වගේම ජොන්ට පේන්න ගන්නවා අර ඌරු වෙස්මුණක් දාගෙන ඉන්න කෙනාව. ඉතින් ඔයාලට මතක ඇති කලින් කියොත් මේ ඌරු වෙස්මුණක් දාගෙන ඉන්න කෙනාව මේ විදිහටම දැක්ක කියලා. ඉතින් ඇත්තටම කවුද මේ ඌරු වෙස්මුණක් දාගෙන ඉන්න කෙනා? එයා කොහොමද මෙයාලට සම්බන්ධ වෙන්නේ? ඉතින් මේ ඌරු වෙස්මුණ දැකලා බයට කලබලයට පත් වුණ ජොන් ඊට පස්සේ බිම ඇදගෙන වැටෙනවා. ඔන්න ඊළඟට අපිට ආයෙමත් ඉස්කෝලේ කාලදි වෙච්ච සිදුවීමක් බලාගන්න ලැබෙනවා. මේ දවසේ ඉස්කෝලේ ඇරිලා මේ යාළුව තුන්දෙනා ගෙදර යන ගමන් ඉඳලා තියෙන්නේ. මේ වෙලාවේදී කිම්චියොල් කියෝට වගේම ජොන්ට කියනවා මං ඔයාලට ඒ කට්ටියගෙන් ආරක්ෂා වෙන්න සටන් කරන්නේ කොහොමද කියලා දෙන්නම්, ඒ නිසා මාත් එක්ක එන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ තුන්දෙනාම යන්නේ අතෑරලා දාපු ගෙදරකට. මේ ගෙදරට ගිහිලා කිම්චියොල් දාගන්නවා පරණ ඌරෙගේ වෙස්මුණක්. ඉතින් මේත් එක්කම අපිට දැනගන්න ලැබෙනවා අර ඌරු වෙස්මුණ දාගෙන ඉන්න කෙනා වෙන කවුරුත් නෙමේ, ඒ තමයි මේ කිම්චියොල් කියලා. ඉතින් මේ විදිහට මේ ඌරු වෙස්මුණ දාගෙන කිම්චියොල් කියෝට වගේම ජොන්ට කියන්නේ බල්ලෝ සහ ඌරු අතර තියෙන සම්බන්ධය ගැන. ඒ වගේම එයාලා කොහොමද වෙනස් වෙන්නේ කියලත් මේ කිම්චියොල් මේ දෙන්නට කියනවා. බල්ලෝ තමන් වෙනුවෙන් නැගී සිටිනවා. බල්ලෝ තමන්ව ආරක්ෂා කරගන්නවා. ඒ නිසා උන්ට ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන්. ඒත් ඌරා කරන්නේ කණේක විතරමයි. ඌ කාලා කාලා මහත් වෙලා අන්තිමට නිකම්ම නිකන් මැරිලා යනවා. මෙහෙම
එහෙම කියන කිම්චියොල් ඊට පස්සේ කියන්නේ බල්ලෝ සහ ඌරෝ අතර සටනක් සිද්ධ වෙනවා නම් ඒක හරියට නිකන් ඌරෝ කවදාවත්ම දිනන්නේ නැති සටනක් කියලා. ඉතින් මෙයා මෙතනදි අදහස් කරන්නේ යොන් වගේම කන්මෙන් ඇතුළු කීප දෙනාම බල්ලෝ විදිහටත්, එතකොට කියෝ, ජොන් වගේම කිම්චියොල් තුන්දෙනා ඌරෝ විදිහටත්. ඉතින් ඊළඟට කිම්චියොල් එයාගේ මේ යාළුවෝ දෙන්නට කියන්නේ අපිට මේ කට්ටියව පරද්දන නම් අපි නරක කට්ටිය වගේම අපි රාක්ෂයෝ වෙන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ කිම්චියොල් මේ කියෝට වගේම ජොන්ට පිහියක් දීලා කියන්නේ ඔය ඉන්න පූසව ඇනලා මරලා දාන්න කියලා. කවුරුත් මේ වෙලාවේදී කියෝ වගේම ජොන් දෙන්නම මේ වැඩේ කරන්න කැමති වෙන්නේ නැහැ. ඒත් කිම්චියොල් මේ වෙලාවේදී මේ දෙන්නට මතක් කරනවා යොන් වගේම කන්මෙන් දෙන්න මෙයාට කොච්චර කරදර කරාද කියලා. ඉතින් මේ දේවල් මතක් වුණාට පස්සේ කියෝ වගේම ජොන් දෙන්නම මේ පිහිය අරගෙන මේ පූසා මැරෙනකම් පූසට පිහියෙන් ඇනලා දානවා. ඔන්න මේ සීන් එකෙන් පස්සේ අපිට ආයමත් වර්තමානය බලාගන්න ලැබෙනවා. මේ වෙලාවේදී ජොන් හොඳටම බය වෙලා බිම් වැටලා ඉන්නේ අර ඌරු මූණ දිහා බලාගෙන. මේත් එක්කම ජොන්ව දැක්ක ජීනා මෙතනට එන්නේ ජොන්ට මොකද්ද සිද්ධ වුනේ කියලා බලන්න. ඒ වගේම ජීනා දකිනවා ජොන් මොකක් හරි දෙයක් දිහා බය වෙලා වගේ බලන් ඉන්නවා කියලා. එතින් ජීනා ඒ දිහා බලපුවම එයා දකින්නේ එතන කිසිම දෙයක් නැහැ කියලා. මේ නිසා ජීනාට හිතා ගන්න බෑ ජොන් මොකටද මේ බය වෙලා ඉන්නේ කියලා. ඒ වගේම මේ වෙලාවේදී ජීනා දකිනවා ජොන් කාත් එක්ක හරි කෝල් එක තමයි ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් ජීනා මේ ෆෝන් එක කනේ තියාගත්තම එයාට ඇහෙන්නේ කියෝගේ කටහඬ. මේ වෙලාවේදී කියෝ කියන්නේ කිම්චියොල් තමයි අපේ වීරයා, අපේ වීරයාට කරන්න බැරි වුණ දේ අපි දැන් කරන්න ඕන කියලා. ඒ වගේම කන්මෙන් වගේම එයාගේ හෙන්චයියොන්ට හොඳ පාඩමක් උගන්වනවා කියලත් මේ වෙලාවේදී කියෝ කියනවා. මේත් එක්කම ජීනාට තේරෙනවා කන්මෙන්ගේ යාළුවා තමයි කියෝගේ ඊළඟ ටාගට් එක කියලා. ඔන්න ඊළඟට ජීනා ජොන්ගත් කාර් එකට දාගන්නේ ඉක්මනින්ම පොලිස් ස්ටේෂන් එකට යන්න කියලා. මේ වෙලාවේදී ජීනා ජොන්ගෙන් අහන්නේ ඔයාව ඔච්චරටම බය කරන්න, ඔච්චරටම අපහසුතාවයට පත් කරන්න එයා මොනවද ඔයාට කිව්වේ කියලා. කොහොමනම් ජොන් මේකට කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. මේ වෙලාවේදී ජීනා ආයෙමත් ජොන්ට කියන්නේ ඔයා මේ කේස් එකෙන් පොඩ්ඩක් ඈතකට වෙලා හිටියොත් හොඳයි, මොකද මේ කේස් එක නිසා ඔයා එච්චර හොඳින් කියලා නම් පේන්නේ නැහැ කියලා. නෑ, එහෙම ඉඳලා හරියන්නේ නැහැ. කියෝව අල්ලගන්න නම් මං ඔයත් එක්ක වැඩ කරන්න ඕන. ජොන් මෙහෙම කියන්නේ වෙන කාටත් වඩා එයා කියෝගෙන හොඳටම දන්න හින්දා. ඔන්න ඉතින් ඊට පස්සේ මේ ජීනා ජොන් දෙන්න ආයමත් අර කන්මෙන් ඉන්න වීඩියෝ එක බලනවා. ඉතින් මේ වෙලාවේදී මේ කට්ටියට මේ වීඩියෝ එක බලද්දි තේරෙනවා ඒ කට්ටිය ඉන්නේ කැරවෑන් එකක් ඇතුලේ නෙමෙයි, එයාලා ඉන්නේ බෝට්ටුවක් ඇතුලේ කියලා. ඉතින් ඊට පස්සේ මෙයාලා ඉක්මනින්ම යන්නේ කියෝගේ නමට තියෙන බෝට්ටු මොනවද කියලා හොයන්න. ඉතින් මෙයාලා මේ විදිහට මේ බෝට්ටුව හොයන අතරතුරේදී තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම කන්මෙන්ගේ යාළුවන්ට කෝල් කරනවා එයාලා ඉන්නේ ලොකු අනතුරක කියලා කියන්න. ඒත් ඉතින් මේ වෙලාවේ මේ කට්ටිය ක්ලබ් එකට වෙලා හොඳට බිබී ඉන්න නිසා ෆෝන් නම් ආන්සර් කරන්න එයාලට වෙලාවක් නැහැ. කොහොමනත් පොලිසියට පුළුවන් වෙනවා ලොකේෂන් හොයාගෙන මෙතනට එන්න. හැබැයි එතකොටත් පොලිසිය පරක්කු වැඩි. මොකද කියෝගේ කට්ටිය ඇවිල්ලා මේ දෙන්නව වාහනවලට දාගෙන මෙතනින් අරන් ගිහිල්ලා. ඔන්න ඊළඟට බලාගෙන ලැබෙනවා මේ බෝට්ටුවේ ඉන්න කන්මෙන් වගේම කන්මෙන්ගේ යාළුව දෙන්නව. මේ වෙලාවේදී මෙයාලගේ මේසෙ උඩ තියෙනවා ෆෝන් එකක්, ගන් එකක් වගේම රූබික් කැටයක්. ඉතින් ඇත්තටම මෙතන තියෙන්නේ වෙන කාගවත් ෆෝන් එකක් නෙමෙයි, මෙතන තියෙන්නේ කන්මෙන්ගේ ෆෝන් එක. මේ වෙලාවේදී කන්මෙන් වැඩ කරන හොස්පිටල් එකේ ඩිරෙක්ටර් ඉක්මනින්ම කන්මෙන්ට කෝල් එකක් ගන්නවා. ඉතින් මේ කෝල් එක ආන්සර් කරාට පස්සේ මේ හොස්පිටල් එකේ ඩිරෙක්ටර් කන්මෙන්ට කියන්නේ ඔයා මද්‍රව්‍ය ගන්න වීඩියෝ එක හැමතැනම වෛරල් වෙලා තියෙන්නේ, තවත් ඔයාට අපේ හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක් විදියට නම් වැඩ කරන්න වෙන්නේ නැහැ කියලා. මේත් එක්කම මේ බෝට්ටුව තියෙන තැනට පොලිසිය අයත් ඇවිල්ලා පොලිසියට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා මේ බෝට්ටුව කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට පොලිසිය ඇවිල්ලා ඉන්නවා දැක්ක කන්මෙන්ගේ යාළුවෝ දෙන්න නම් ගොඩක් සතුටු වෙනවා. හැබැයි කන්මෙන් නම් ඉන්නේ සතුටු වෙන තත්ත්වයක නෙමෙයි, එයා ඉන්නේ ගොඩක් මානසිකව ඇද වැටිලා. මොකද ඉතින් කන්මෙන් ඩොක්ටර් කෙනෙක් විදිහට ලොකු නමක් හදාගෙන ගොඩක් මහන්සි වුණා. දැන් ඒ හැමදේම එයාට නැත්තරම නැති වෙලා තියෙන්නේ. මේ නිසා කන්මෙන් එක පාටම ඉක්මන් තීරණයක් ගන්නවා. මෙයා මෙතන තියෙන ගන් එක අරගෙන ඒ ගන් එකෙන් තමන්ගේ ඔළුවට වෙඩි තියාගෙන ජීවිතේ නැති කරගන්නවා. ජොන් ජීන ඇතුළු දෙන්නම මෙතනට එනකොට කන්මෙන් එයාගේ ජීවිතේ නැති කරගෙන ඉවරයි. මේත් එක්කම ජොන් දකිනවා මේ මේසෙ උඩ තියෙන ලේ ගෑවිච්චි රූබික් කැටය. ඔනිදි මේ සිද්ධියෙන් පස්සේ ජොන් ගෙදර යනවා. ජොන් ගෙදර ගියත් එයාට පේන්නේ අර ඌරු මූණමයි. මේ නිසා මෙයා තීරණය කරනවා කියෝගේ මානසික වෛද්‍යවරයව හම්බෙලා මේකට මොකක් හරි පිළියමක් හොයාගන්න ඕන කියලා. ඉතින් ජොන් මේ ඩොක්ටර් හම්බෙලා මේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම කියනවා. එතකොට මේ ඩොක්ටර් ජොන්ට කියන්නේ ඒ දේවල් වලට ඔයාව පාලනය කරගන්න දෙන්න එපා, ඔයා ඒ දේවල් පාලනය කරන්න කියලා. මොකද ඔයාට ওই මැවිලා පේන දේවල් ඔයාව පාලනය කරගන්න ගත්තොත් එහෙම ඔයාට ඔයාගේ පාලනය නැති වෙලා යයි කියලා තමයි මේ ඩොක්ටර් කියන්නේ. කියෝටත් ඔය වගේම දේවල් පෙනුණා. ඒත් එයා ඒ වලින් ඈත් වෙන්න උත්සාහ කරවුවේ නැති නිසා එයා ඒ දේවල් වලටම යොමු වුණා කියලා මේ ඩොක්ටර් තව දුරටත් කියනවා. ඔන්න ඊළඟ අපිට ජීනව බලාගන්න ලැබෙනවා. මේ වෙලාවේදී ජීනා තාමත් කල්පනා කරන්නේ කන්මෙන් ඇයි තමන්ගේ ජීවිතේ නැති කරගත්තේ කියලා. අනිත් එක ජීනට හිතාගන්න බැරි කන්මෙන් මේ සියදිවි හානි කරගත්ත රිවෝල්වර් එක පොලිසිය එකක් උනේ කොහොමද කියන කාරණාව. ඉතින් මේ ගැන මෙයාට සැකයක් ඇති වුණ නිසා මෙයා ජොන් නැති අතරේ ජොන්ගේ ඔෆිස් එකට යනවා. මේ
වෙලාවේදී මෙයා දකින්නවා ජොන්ගේ මේසෙ උඩ තියෙන පෙන් එකක්. ඉතින් මෙයා පෙන් එක අරගෙන ඒක ලැප් එකට කනෙක්ට් කරලා බලනවා මේ පෙන් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ පෙන් එකේ තියෙන්නේ අර CCTV footage දර්ශන. ඒ කියන්නේ කියෝ ජොන්ට පහර දීලා ජොන්ගේ ගන් එක අරන් ගියපු CCTV footage එක තමයි මේ පෙන් එකේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලද්දී ජීනාට තේරෙනවා එයා ගන් එක හොරගම් කරාට පස්සේ ජොන්ගේ සාක්කුවට මොකක් හරි දෙයක් දානවා කියලා. හැබැයි ඉතින් ඒ මොකද්ද කියලා මේ වීඩියෝ එකේ පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ජීනා එදා රෑ මෙතන මොකද්ද සිද්ධ වුනේ කියලා හරියටම දැනගන්න ඕන නිසා මේ පාකින් ඒරියා එකට යනවා. මෙතනට ගිහිල්ලා මෙයා මෙතන තියෙන එක කාර් එක ඩෑෂ් කැම් ෆුටේජ් අරගෙන ඒ වීඩියෝ එක බලනවා. මොකද්ද මේ විදියට එයා සාක්කුවට දාන්නේ කියලා හරියටම හොයාගන්න. ඉතින් මේ වගේ දේවල් ගැන හොඳ විශේෂඥයෙක්ව හම්බ වෙලා ජීනා මේ වීඩියෝ එක zoom කරලා බලනවා. එතකොට එයාලට බලා ගන්න ලැබෙනවා මෙන්න මේ ෆොටෝ එක. ඉතින් ජීනා ඊට පස්සේ මේ ෆොටෝ එකත් අරගෙන මේ කට්ටියත් එක්ක එකට ඉස්කෝලේ ගියපු තවත් ළමයෙක්ව කන්ටැක්ට් කරගන්නවා. ඉතින් ඒ කෙනාගේ නම චන්යන්. මේ ජීනා මේ ෆොටෝ එක චන්යන්ට පෙන්නලා අහන්නේ මේ ෆොටෝ එකේ ඉන්න අනිත් කෙනා කවුද කියලා. එතකොට චන්යන් මේ ෆොටෝ එකේ ඉන්න අනිත් කෙනා තමයි කිම් චියෝල් කියලා කියනවා. ඒ වගේම මේ කිම් චියෝල් ඉස්කෝලේ කාලේදී කියෝට වගේම ජොන්ට කරදරකාර ළමයින්ගෙන් බේරෙන්න ගොඩක් උදව් කරා කියලාත් කියනවා. මේ කතාව අහලා ජීනා මෙයාගෙන් අහන්නේ මේ වෙනකොට කිම් චියෝල් කොහෙද ඉන්නේ කියලා. එතකොට මේ චන්යන් කියන්නේ දවසක් කිම් චියෝල් ඉස්කෝලේ රැස්වීම තියෙන අතරතුරේදී ඉස්කෝලේ වහලෙන් පල්ලෙහාට පැනලා තමන්ගේ ජීවිතේ නැති කරගත්තා කියලා. ඉතින් මේ ගැන දැනගත්ත ගමන්ම ජීනා ඊළඟට යන්නේ මේ කිම් චියෝල්ගේ අම්මව හම්බෙලා කිම් චියෝල් ගැන තව මොනවාරි විස්තර ටිකක් හොයාගන්න කියලා. ඉතින් ජීනා චියෝල්ගේ අම්මා හම්බෙන්න ගියාට පස්සේ මේ චියෝල්ගේ අම්මා ජීනාට තවත් ෆොටෝ එකක් පෙන්නනවා. මේ ෆොටෝ එකේ ඉන්නේ කියෝ, ජොන්, චියෝල් වගේම චන්යන් හතර දෙනා. ඊළඟට මෙයා කිම් චියෝල් සියදිවි හානි කරගන්න කලින් ලියපු සුයිසයිඩ් නෝට් එකක් මෙයාට පෙන්නනවා. ඉතින් මේකේ ලියලා තියෙන්නේ අම්මේ මට සමා වෙන්න, මට තවත් මේ දේවල් දරා ගන්න අමාරුයි කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආයෙමත් මේ කට්ටිය ඉස්කෝලේ යන කාලෙදි සිද්ධ වෙච්චි අතීත සිදුවීමක් බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ වෙනකොට කිම් චියෝල්ගේ වැඩ නිසා කියෝ වගේම ජොන් දෙන්නම කන්මෙන්ගෙන් වගේම යොන්ගෙන් බේරලා ඉන්නේ. හැබැයි මේ ඉස්කෝලේ ටිකක් ලොකු පන්තියක ඉන්න ජොම්බින් කියන ළමයාට මේ දේවල් ආරංචි වෙනවා. ඉතින් මේ ජොම්බින් තමයි මේ ඉස්කෝලේ බුලි කරන කට්ටියගේ ලොක්කා. එයා තමයි මේ ඉස්කෝලේ බුලි කරන ළමයි හැමෝම පාලනය කරන්නේ. ඒ කට්ටිය ඉන්නෝනේ මේ ජොම්බින් කියන විදිහට. ඉතින් මේ දේවල් ගැන දැනගත්තට පස්සේ ජොම්බින්ට ලොකු තරහක් ඇති වෙනවා මේ කිම් චියෝල් ගැන. ඉතින් දවසක් මේ විදිහට මේ කට්ටියගේ පන්තියට ආව ජොම්බින් ඊට පස්සේ කන්මෙන්ට කියනවා ඔයා කියෝට වගේම ජොන්ට හොඳට පහර දෙන්න කියලා. මේ වෙලාවේදී මේක දැක්ක කිම් චියෝල්ට ගොඩක් තරහ යනවා. ඊට පස්සේ එයා තමගේ යාළුව දෙන්න වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මෙතන ගොඩක් කට්ටිය ඉන්න නිසා කිම් චියෝල්ට මේ සටන කරගෙන යන්න බෑ. මේක දැක්ක කියෝ වගේම ජොන් දෙන්නත් මේ සටනට උදව් වෙන්න ට්‍රයි කරනවා. ඉතින් ඔන්න මේ විදිහට හොඳටම කුටි කාපු කිම් චියෝල් ආයිමත් නැගිටිනවා. ඊට පස්සේ එයා තමගේ බෙල්ට් එක ගලවලා අරගෙන මේ බෙල්ට් එකෙන් එයාට මේ විදිහට පහර දීපු හැමෝටම ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ගොඩක් තරහින් කිම් චියෝල් බෙල්ට් එකෙන් ගහන එක පාරක් කන්මෙන්ගේ බෙල්ල වදිනවා. මේ නිසා කන්මෙන්ගේ බෙල්ල පොඩක් කැපිලා තුවාල වෙලා ලේ ගලන්න ගන්නවා. ඉතින් මේ විදිහට තමන්ට ගහපු කට්ටියටම මේ බෙල්ට් එකෙන් ගහපු කිම් චියෝල් ඊට පස්සේ කියෝට වගේම ජොන්ට කියන්නේ ආ මේ බෙල්ට් එක ගන්න, මේ බෙල්ට් එක අරගෙන ඔයාලට කරදර කරපු හැමෝටම පහර දෙන්න කියලා. හැබැයි මේක දැක්ක ජොන්බින් එකපාරටම බය වෙලා කෑ ගහන්නේ උඹලා ඒ විදිහට ගැහුවොත් එහෙම උඹලට මේ ඉස්කෝලෙන් අස්වෙන්න වෙන්නේ, බලපන් අර කන්මෙන්ගේ බෙල්ලට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මේ විදිහට ඉස්කෝලේ සිද්ධ වෙච්ච දේ නිසා ඊළඟ දවසේදී කියෝගේ අම්මා වගේම ජොන්ගේ අම්මත් ඉස්කෝලට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම කන්මෙන්ගේ තාත්තත් ඉස්කෝලට ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඉතින් කිම් චියෝල්ගේ ගෙදරින් නම් කවුරුත්ම ඇවිල්ලා නැහැ. කිම් චියෝල්ගේ අම්මා වැඩ කරන්නේ ක්ලබ් එක. ඉතින් එයාට නිවාඩුවක් ගන්න පුළුවන් වෙලා නැහැ. අනිත් එක කිම් චියෝල්ගේ තාත්තා දැන් ගොඩ කාලෙක ඉඳන් ආගිය අතක් නැහැ. මේ වෙලාවේදී කන්මෙන්ගේ තාත්තා කිම් චියෝල් ගාවට ගිහිල්ලා අහන්නේ උඹ මොකද මගේ පුතාට අර විදියට පහර දුන්නේ කියලා. කිම් චියෝල් මේකට මොකුත් කියන්නේ නැහැ. ඉතින් මේ නිසා කන්මෙන්ගේ තාත්තට හොඳටම තරහා ගිහිල්ලා මෙයා කිම් චියෝල්ගේ කම්මුලට පාරවල් දෙක තුනක්ම ගහනවා. ඒ වගේම මේ සිද්ධියෙන් පස්සේ කිම් චියෝල්ට සති දෙක පන්ති තහනම් කාලයකුත් ලැබෙනවා. ඒ වගේම මෙයාලගේ සර් කියෝට වගේම ජොන්ට කියන්නේ මේ තමා ඔයාලගේ අන්තිම අවස්ථාව. මේ වගේ ඔයාලා ආයෙමත් මොකක් හරි ප්‍රශ්නෙක පැටලුනොත් එහෙම මේ ඉස්කෝලෙන් අස් කරලා දානවා කියලා. ඉතින් මේත් එක්කම මේ අතීත කතාව මෙතනින් නැවතිලා අපිට ආයෙමත් වර්තමානයේ බලාගන්න ලැබෙනවා. මේ වෙනකොට පොලිසිය අය කියෝගේ මැනේජර්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මෙයව අත්අඩංගුවට අරගෙන මේ මැනේජර් සංජීන් ගැන තවත් විස්තර හොයාගෙන යද්දී මෙයාලට දැනගන්න ලැබෙනවා මේ සංජීන් හිටපු පොලිස් නිලධාරියෙක් කියලා. ඉතින් මේ වෙනකොට එයා විශ්වාසම අරගෙන ඉන්නේ.
ඉතින් මේ දේවල් දැනගත්ත ජොන් තව දුරටත් මේ සංජීන් ගැන හොයාගෙන යනවා. එතකොට මෙයාට දැනගන්න ලැබෙනවා මේ සංජීන්ට දුවෙක් ඉන්නවා කියලා. ඉතින් මේ වෙනකොට සංජීන්ගේ දුව රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබනවා. ඒ මොකද එයා ඉස්කෝලේදී බුලි වුණ නිසා ජීවිතෙන් සමුගන්න තීරණය කළා සියදිවි හානි කරගන්න හදලා තියෙන නිසා. ඉතින් මේ කේස් එක සම්බන්ධව ජොන් බින් කියලා පත්තර වාර්තාකාරයෙක් පත්තරයකට ආටිකල් එකක් ලියලා තියෙනවා. ඉතින් මෙයා මේ ආටිකල් එකෙන් කියන්න උත්සාහ කරලා තියෙන්නේ මේ වගේ පුංචි විහිළු වලට මේ විදිහට ජීවිතේ නැති කරගන්න ළමයි ඇත්තම මෝඩයි කියන කාරණාව. අනිත් එක මේ ආටිකල් එක පත්‍රයේ ලියලා තියෙන ජොම්බින් වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි ඉස්කෝලේ කාලේදී බුලි කරන මිනිසුන්ව ලීඩ් කරපු ජොම්බින්. මේත් එක්කම ජොන්ට මතක් වෙනවා කන්මෙන්ගේ බොඩි එක හොයාගත්ත තිබිලා හම්බෙච්චි රූබික් කැටය. ඒත් එක්කම ජොන්ට තේරෙනවා යෝ මේ රූබික් කැටෙන් කියන්න හැදුවේ එයාගේ ඊළඟ ටාගට් එක මේ ජොම්බින් කියන කාරණාව කියලා. ඉතින් ඊළඟට ජොන් ඉක්මනින්ම යන්නේ මේ ජොම්බින්ව හම්බෙන්න කියලා. කොහොමද ජොන් මෙතනට ගියාට පස්සේ දැනගන්න ලැබෙනවා ජොම්බින් එයා එනකම්ම තම බලන් ඉඳලා තියෙන්නේ කියලා. ඇතරම මීට අවුරුද්දකට කලින් ජොන් බින්ට කියෝව හම්බ වෙලා තියෙනවා. ඒ වගේම කියෝ ජොන් බින්ට කියලා තියෙනවා ඔයාව හම්බ වෙන්න ජොන් සොක් ළඟදිම දවසක එයි කියලා. ඔන්න ඊට පස්සේ අපිට අතීත සිදුවීමක් බලා ගන්න ලැබෙනවා. සංජින්ගේ දුව මේ විදිහට රෝහල් ගත කරාට පස්සේ මේ ගැන දැනගත්ත කියෝ ගිහලා තියෙනවා සංජින්ව හම්බ වෙන්න. ඉතින් මෙයා මේ විදිහට සංජීන්ව හම්බෙලා එයාගේ දුවගෙන ආටිකල් එකක් ලියපු ජොම්බින් ගැන තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් කියෝ මේ වෙලාවේදී සංජීන්ට කියලා තියෙනවා ඔය ජොම්බින් කියන කෙනා ඉස්කෝලේ කාලේදී ගොඩක් ළමයින්ට කරදර කරා. ඒ වගේම එයා තමයි හැම ළමයෙටම කරදර කරන්න ඒ ඉස්කෝලේදී මූලිකත්වය අරගත්තේ කියලා. ඉතින් ඊට පස්සේ මේ සංජීන් මේ ජොම්බින්ට එන්න කියලා තියෙනවා එයාත් එක්ක ඉන්ටර්වයුව එකක් කරන්න කතා කරන්න ඕන කියලා. මේ වෙලාවේදී ජොම්බින් මේ සංජීන්ගේ දුවගේ කතාව අහලා සංජීන්ට කියලා තියෙන්නේ මට ඔය දේවල් හොඳට තේරෙනවා කියලා. එවැදි මේත් එක්කම දෙන්නව කියෝ ජොම්බින්ට කියලා තේනවා උඹට කොහොමද ඔය දේවල් තේරෙන්නේ උඹ ඉස්සර කරුවේ ඔය විදිහටම මිනිසුන්ට කරදර කරන එකනේ කියලා. අනිත් එක මේ වෙලාවේදී කියෝ කියනවා උඹ කරපු වැඩින්ද අන්තිමටම කිම්චි වලට එයාගේ ජීවිතේ වන්දි ගෙවන්න සිද්ධ වුණා කියලා. කොහොමද මේ වෙලාවේදී මේ හැම කතාවක්ම අහපු ජොම්බින් ඊට පස්සේ කියෝගෙන් සමාව ඉල්ලලා තියෙනවා. එයා අවංකවම තමයි මේ විදිහට සමාව ඉල්ලලා තියෙන්නේ. මොකද මේ වෙනකොට ජොම්බින්ට තේරලා තියෙනවා එයා ඒ කාලේ කරපු වැරදි දේවල් ගැන. දැන් ජොම්බින්ට ඕන කරන්නේ හොඳ මිනිසෙක් විදිහට හොඳ දේවල් කරගෙන එයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. මේ වෙලාවේදී කියෝ මේ ජොම්බින්ට පොතක් දීලා තියෙනවා. ඇත්තටම මේ පොතේ තියෙන්නේ කියෝගේ කතාව. කියෝම තමයි මේ පොත ලියලා තියෙන්නේ. මේ පොතේ නම තමයි King of Pigs කියලා කියන්නේ. ඉතින් මෙයා මේ පොත ජොම්බින්ට දීලා ජොම්බින්ට කියලා තියෙන්නේ වාට ඇත්තටම සමාවක් ඕනේ නම් මේ පොත කියවලා හරියටම අවුරුද්දකට පස්සේ මම වාට කියන දවසේදී ඔයා මේ පොත ගැන ආටිකල් එකක් ලියන්න ඕන කියලා. ඒ වගේම කියෝ කියලා තියෙනවා ජොම්බින්ට මේ ආටිකල් එකේදී කිම්චියෝල්ගේ මරණ ගැන සඳහන් කරන්න කියලා. අනිත් එක කිම්චියෝල් මරණයට කවුද වග කියන්න ඕන කියලත් කියෝ කියලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ජොම්බින් ජොන් සොග්ගෙන් අහන්නේ කිම්චියෝල්ගේ මරණයට වග කියන්න ඕන ඔයාද කියලා. ඉතින් ජොම්බින්ගේ මේ කතාව නිසා ජොන් සොග් එක පාටම ෂොක් වෙලා යනවා. ඊට පස්සේ ජොන් සොග් ජොම්බින්ට කියන්නේ අවුරුදු 20කට කලින් ඒ සිද්ධ වෙච්ච දේවල් ගැන දැන් කාටවත්ම වැඩක් නැහැ කියලා. මේ විදිහට කියපු ජොන් සොග් ඉක්මනින්ම මෙතනින් යනවා. ඉතින් ඇත්තටම මේ ජොන් සොග්ද කිම්චියෝල්ගේ මරණයට වග කියන්න ඕනේ. ඒත් අපි දැක්ක විදිහට එයාලා ගොඩක් හොඳ යාළුවෝනේ. ඔන්න ඉතින් ඊළඟට ජොන් සොග් කාර් එක ඩ්‍රයිව් කරගෙන යද්දී මෙයාට කියෝගෙන් කෝල් එකක් එනවා. කියෝගේ මේ කෝල් එක ආන්සර් කරපු ජොන් සොක් කියෝගෙන් අහන්නේ ඔහෙට මොනවද මගෙන් ඕන කරන්නේ කියලා. එතකොට කියෝ කියන්නේ මට ඕන කරන්නේ ඔයා ඇත්ත පිළිගන්න එක. එදා සිද්ධ වෙච්ච හැමදේම මම හුඟක් හොඳට දන්නවා කියලා. ඉතින් කියෝගේ මේ කතාව නිසා එක පාටම කලබල වෙන ජොන්ට ආයමත් යාගේ අතීතය මතක් වෙන්න ගන්නවා. මේත් එක්කම ඒ අතීතයෙන් ආයමත් වර්තමානයේ ඉන්න ජොන් සොක් ඊට පස්සේ කියෝට කියන්නේ ඔබ මෙලෝ මගුලක් දන්නේ නැහැ. ඔබ ඔය මහා විකාරයක් කරන්න කියලා. ඊළඟට ජොන් සොක් එයාගේ කාර් එක නවත්තලා දාලා අර ෆොටෝ එක අරගෙන ඒ ෆොටෝ එකට ගිනි තියලා ඒක විනාශ කරලා දානවා. ඔන්න ඊළඟ අපිට බලාගන්න ලැබෙනවා කියෝ එයාගේ ඊළඟ ටාගට් එක පැහැර ගන්න ලෑස්ති වෙනවා කියලා. ඉතින් එයාගේ ටාගට් එක වෙන කවුරුත් නෙමෙයි ඒ තමයි චන්යන්. ඉතින් මේ චන්යන් ඉස්කෝලේ යන කාලෙදී කියෝ ජොන් වගේම කන්මෙන් යොන් කියන කට්ටියගෙන් හොඳටම බොලි වෙච්ච කෙනෙක්. මෙයා ඒ කට්ටියගේ වහලෙක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. එයාලා කියන හැම වැඩේම මෙයා කරලා තියෙනවා. සමහර වෙලාවට මේ කන්මෙන් චන්යන් ලව්වලා කියෝට වගේම ජොන්ට ගොඩක් හිරිහැර කරලා තියෙනවා. මුලදී නම් චන්යන් මේවා ගොඩක් අකමැත්තෙන් තමයි කරලා තියෙන්නේ. ඒත් මේ දේවල් කරගෙන යන්න යන්න මේ මිනිහයාට මේ දේවල් ගැන ආසාවක් ඇති වෙලා. ඒ කියන්නේ එයා ආසයි අනිත් මිනිසුන්ට වද දෙන්න. එහෙම වද දීලා මේ මිනිසු දුක් විඳින හැටි බලන්න. ඉතින් දවසක් කියෝ ජොන් දෙන්නා රූෆ්ටොප් එකට වෙලා ඉදදී චන්යන් අනිත් කට්ටියත් එක්ක ඇවිල්ලා මේ කට්ටියට කරන්ට් එක වදදලා තියෙනවා. කොහොමද මේ වෙලාවේදී මෙතනට ආව කිම්චියෝල් මේ කට්ටියට ගහලා තමගේ යාළුවෝ දෙන්නව මේ කට්ටියගෙන් බේරගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් කන්මෙ
ගමෙන් හොඳටම කිම්චියෝල්ගෙන් ගුටි කනවා කියලා ආරංචි වුණ ජොන් බින් ඊට පස්සේ තමන්ගේ කට්ටියවත් අරගෙන ඉක්මනින්ම රූෆ් ටොප් එකට ඇවිල්ලා තියෙනවා කිම්චියෝල්ට පහර දෙන්න. කොහොමද 3-4 දිනෙම කිම්චියෝල්ට පහර දුන්න නිසා කිම්චියෝල්ට මේ සරණ කරගෙන යන්න අමාරුයි. ඒත් ඉතින් එහෙමයි කියලා කිම්චියෝල් බිම වැටුණට අතාරින්නෙත් නෑ. එයා බිම වැටෙන හැම පාරකම නැගිටිනවා. මොකද කිම්චියෝල්ට ගොඩක් ලොකු ධෛර්යවන්ත හදවතක් තියෙනවා. අන්තිමේදී කිම්චියෝල්ට පුළුවන් වෙනවා කොහොමරි හති දදා මේ හිටපු හැමෝටම පහර දෙන්න. මේ නිසා මේක දැකපු හැමෝම කිම්චියෝල්ට බය වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ කිම්චියෝල් ඇතුළු එයාගේ යාළුවෝ කාටවත්ම කාගෙන්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි එක දවසකදී අයවත් හැමදේම කලින් විදිහට වෙනස් වෙනවා. ඒ මොකද මේ ඉස්කෝලේ පොලිසියෙන් එන හින්දා. ඉතින් මේ පොලිසිය කිම්චියෝල්ව හම්බෙලා කියන්නේ වාගේ තාත්තගේ බොඩි එක හම්බුණා කියලා. ඉතින් කිම්චියෝල්ගේ තාත්තගේ මරණය ගැන දැනගත්ත කන්මෙන් ඇතුළු කට්ටිය කිම්චියෝල්ට හොඳ වැඩක් කරන්න ඕන කියලා ප්ලෑන් කරනවා. එයාව කොහොමහරි මානසිකව වටන්න ඕන කියලා. ඊට පස්සේ මේ කන්මෙන් ඇතුළු කට්ටිය එයාලගේ සර්ව හම්බෙලා කියන්නේ කිම්චියෝල් කියන්නේ ගොඩක් දුප්පත් ළමයෙක් හින්දා අපි සල්ලි එකතු කරලා කිම්චියෝල්ට සල්ලි දෙමු කියලා. ඉතින් පන්තියේ ළමයි එකතු වෙලා මේ විදිහේ ආධාර මුදලක් දෙනවා කියලා දැනගත්තාම මේ සර් කිම්චියෝල්ට කියන්නේ වාගේ පන්තියේ ඉන්නේ ගොඩක් හොඳ ළමයි වායේ හැමෝම බදාගෙන එයාලට හොඳ හග් එකක් දෙන්න කියලා. හැබැයි ඉතින් කිම්චියෝල් මේක කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. මොකද යොන්හි වගේම කන්මෙන් කිම්චියෝල්ව හග් කරන්න ඇවිල්ලා එයාට කියන්නේ එච්චර හොඳ කතා නෙමෙයි. මෙයාලා කිම්චියෝල්ට කියන්නේ ඔබ මහා නිකමෙක්, ඔබ දුප්පතෙක්, ඔබ අපෙන් කාලා ඇඳලා ඉන්නවා වගේ කතාවල් ටිකක්. මේ නිසා කිම්චියෝල්ට හොඳටම තරහ යනවා. ඉතින් සර් ක්ලාසියෙන් ගියාට පස්සේ මෙයා තමන්ගේ පුටුව අරගෙන ඒ තරහ පිට වෙන්න පුටුව පොළේ ගහනවා. ඔන්න ඉතින් ඉස්කෝලේ ඇරුණට පස්සේ මේ යාළුව 3 දෙනා මේ යන්නේ එයාලා අර හැමදාම හම්බෙන අතෑරලා දාපු ගෙදරට. මේ වෙලාවේදී කිම්චියෝල් කියෝට වගේම ජොන්ට කියන්නේ මං ගාව හොඳ ප්ලෑන් එකක් තියෙනවා. මේ දෙයින් පස්සේ කවමදාවත් කවුරුවත්ම ඔයාලට කරදර කරන එකක් නැහැ කියලා. ඉතින් කිම්චියෝල්ගේ මේ ප්ලෑන් එක තමයි ඉස්කෝලේ රැස්වීම තියෙන දවසක ඉස්කෝලේ ළමයි හැමෝම ඉස්සරහා බිල්ඩින් එකෙන් පහළට පැනලා තමන්ගේ ජීවිතේ නැති කරගන්න එක. ඉතින් ඊට පස්සේ කිම්චියෝල් තමන්ගේ යාළුව දෙන්නට කියන්නේ මට ඔයාලව ගොඩක් මතකයි. ඒ නිසා අපි අන්තිම පාරට ෆොටෝ එකක් ගමු කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මේ 3 දෙනා මෙන්න මේ විදිහට අන්තිම පාරට ෆොටෝ එකක් ගන්නවා. ඔයාලට මතක ඇති මෙන්න මේ ෆොටෝ එක තමයි කියෝ ජොන්ගේ සාක්කුවට දැම්මේ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ ආයෙමත් මේ ෆ්ලෑෂ්බැක් සීන් එකෙන් අපිට වර්තමානය බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී කියෝට මතක් වෙනවා එයා කාලයකට කලින් චන්යන් ගැන හොයලා බලපු විදිය. ඉතින් මේ කියෝ එයාගේ පලිගැනීමේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න කලින් මේ චන්යන් ගැන ගොඩක් විස්තර හොයලා බලලා තියෙනවා. ඇත්තට මේ චන්යන් කියලා කියන්නේ ඩාක් වෙබ් එකේ තියෙන ඩෝග් පාක් කියලා හඳුනන අමානුෂික වෙබ්සයිට් එකේ එක ෆලෝවර් කෙනෙක්. ඉතින් මෙයා මේකේ ක්‍රියාකාරී කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මෙයා සමහර අහිංසක මිනිස්සුන්ව එක එක විදිහට ඝාතනය කරලා ඒ දේවල් වල වීඩියෝ මේ වෙබ් එකට අප්ලෝඩ් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි චන්යන් ජීවත් වෙන්නේ. ඉස්කෝලේ කාලේදී තමයි චන්යන්ට දැනගන්න ලැබුණේ එයා මිනිස්සු දුක් විඳිනවට ගොඩක් කැමතියි කියලා. ඉතින් එදා ඒ දැනිච්ච ආසාව අද මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. දැන් චන්යන් ඒක මහා පරිමාණෙන් කරනවා. ඇත්තටම චන්යන් කියන්නේ කොටින්ම කිව්වොත් සයිකෝ කෙනෙක්. ඔන්න ඊළඟට අපිට බලාගන්න ලැබෙනවා මේ චන්යන් එයාගේ ඊළඟ ටාගට් එක හොයා ගෙන මූවි තියටර් එකට යනවා කියලා. ඉතින් මේ විදිහට මූවි තියටර් එකට ගිහිල්ලා චන්නන් පිහියක් පාවිච්චි කරලා ඒ මිනිස්සයව මහා අමානුෂික විදිහට මරලා දාලා ඒකේ ෆොටෝස් මේ ඩාර්ක් වෙබ් එකට අප්ලෝඩ් කරනවා. ඉතින් චන්නන් මේ විදිහට ගෙදරින් එළියට ගිහිල්ලා එයාගේ වැඩේ සිද්ධ කරන අතරේදී කියෝ ගිහිල්ලා තිනවා චන්නන්ගේ ගෙදරට. ඊට පස්සේ කියෝ චන්නන්ගේ කම්පියුටර් එකෙන් මේ ඩෝග් පාක් කියන වෙබ්සයිට් එකට ලොග් වෙනවා. ඒ වගේම කියෝ දකිනවා මේ චන්නන්ගේ ගෙදර තියෙන වීඩියෝ ටේප් කොට. මේ වීඩියෝ ටේප් හැම එකම තියෙන්නේ චන්නන් එක එක විදියට අමානුෂික ආකාරයට මිනිසුන්ව මරලා දාපු වීඩියෝ. ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ චන්නන් ගෙදර එනවා. එතකොට එයාට තේරෙනවා ගෙදර මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. ඉතින් කියෝ මේ චන්නන්ගේ ෆොටෝ එකක් අර වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා ඒකේ ඉන්න ෆලෝවර්ස්ලාට කියලා තියෙන්නේ ඔයා මේ මිනිස්සයව පැහැරගෙන මට ඒක දන්නවොත් එහෙම මං ඔයාට මං ගාව තියෙන හැම වීඩියෝ එකක්ම ලබා දෙනවා කියලා. ඒ කියන්නේ කියෝ මේ කරන්න හදන්නේ ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියලා කපන එක. ඉතින් මේ මැසේජ් එක දැක්ක මේ ගෲප් එකේ ඉන්න ගොඩක් අය දැන් ලෑස්ති වෙන්නේ චන්යන්ව පැහැර ගන්න. මොකද ඉතින් මේ හැමෝටම ඕන කරන්නේ අර වීඩියෝ ටේප් ටික. ඒ මොකද ඒ හැමෝම මානසිකව අස්ථාවර අය. එයාලා කැමති ගොඩක් ලේ දකින්න. මේ අතරේ ජොන් වගේම චීනා කියෝගේ ඊළඟ ටාගට් එක වෙන්න පුළුවන් කවුද කියන එක ගැන හොය හොය ඉන්නේ. මේ අතරේදී ජොන්ට හිතෙනවා සමහර විට කියෝගේ ඊළඟ ටාගට් එක චන්යන් වෙන්නේ නැති කියලා. ඉතින් මේක දැනගත්ත ගමන්ම ඉක්මනින්ම ජොන් යන්නේ චන්යන්ගේ ගෙදරට. ඉතින් ජොන් එයාගේ යාළු පොලිස් නිලධාරීනුත් එක්ක ගේ ඇතුළට ගියාට පස්සේ දකිනවා චන්යන්ව පුටුවකට තියලා ගැට ගහලා තියෙන්නේ කියලා. ඉතින් මෙයාලා ලෑස්ති වෙන්නේ චන්යන්ගේ මෙතනින් බේරගන්න. හැබැයි මේත් එක්කම මාස් දාගත්ත පිරිසක් ඇවිල්ලා මේ පොලිසියයිට පහර දෙන්න ගන්නවා. ඇත්තට මේ ඇවිල්ලා ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි,
ඒ තමයි චන්නන්ගේ අර වෙබ්සයිට් එකේ කට්ටිය. මොකද ඒ කට්ටියට ඕන කරන්නේ අර වීඩියෝ ටේප් ටිකනේ. ඉතින් ජොන් පුළුවන් විදියට මේ කට්ටියත් එක්ක සටන් කරන්න try කරනවා. ඉතින් මෙතන ගොඩ දෙනෙක් ඉන්නවා. මේ නිසා ජොන්ට මේ සටන කරගෙන යන්න බෑ. ඉතින් මේ විදියට ජොන් ඇතුළේ ඉන්න කට්ටියත් එක්ක සටන් කරන අතරදී චන්නන් එළියට දුවලා යනවා. හැබැයි ඉතින් එළියේ තවත් කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය කෙලින්ම චන්නන්ව වාහනයකට දාගෙන ඉක්මනින්ම මෙතනින් අරගෙන යනවා. ඊට පස්සේ මේ කට්ටිය සීන් නැති කරපු චන්නන්ව කියෝ දන්නපු ලොකේෂන් එකට ගිහිල්ලා දානවා. මේ අතරේ මේ මිනිස්සුන්ගේ හොඳටම කුටි කාපු නිසා ජන්සොක්ක හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා තියෙනවා. කොහොමද ජීනන තාමත් මේ විමර්ශන කටයුතු තනියමම සිද්ධ කරගෙන යනවා. ඉතින් ජීන මේ විදිහට තනියම චන්යන්ගේ ගෙදර විමර්ශනය කරගෙන යද්දී එයාට කිම්චියෝල්ගේ අම්මගෙන් කෝල් එකක් එනවා. මේ වෙලාවේදී කිම්චියෝල්ගේ අම්මා ජීනට කෝල් එකක් කරගෙන කියන්නේ මගේ පුතා මැරෙන්න කලින් ලියලා තිබ්බ අකුරු මගේ පුතාගේ නෙමේ කියලා. ඉතින් මේක ඒ දවස්වලම කිම්චියෝල්ගේ අම්මා පොලිසියට කියලා තිබ්බත් පොලිසිය ඒ කතාව එච්චර ගණන් අරගෙන නෑ. ඉතින් ඊට පස්සේ ජීන තීරණය කරනවා මේ අකුරු ඇත්තටම කාගෙද කියලා හොයාගන්න ඕන කියලා. ඉතින් මෙයා ඊට පස්සේ චන්යන්ගේ ඉස්සර අකුරුත් කියෝගේ ඉස්සර අකුරුත් ජොන්ගේ ඉස්සර අකුරුත් එක්ක මේ ලියුම සංසන්දනය කරලා බලනවා කාගේ අකුරුද මේකට 100%ම ගැලපෙන්නේ කියලා. ඇත්තටම මෙයා හොයාගන්න දෙයින් ගොඩක් ෂොක් වෙනවා. මොකද හිතුවේ නැති විදියට මේ අකුරු 100%ම ගැලපෙන්නේ ජොන්සොග්ගේ පොඩි කාලේ අත් අකුරු වලට. ඒ කියන්නේ කිංචියෝල්ගේ මේ ලියුම ලියලා තියෙන්නේ එයා නෙමෙයි, මේ ලියුම ලියලා තියෙන්නේ ජොන්. ඔන්න ඊළඟ අපිට චන්යන්ව බලාගන්න ලැබෙනවා. චන්යන්ව මේ වෙලාවේදී අතහැරලා දාපු ගෙදරක හිර කරලා තියෙන්නේ. මේන විදිහට මේ ගෙදර තමයි කියෝ ජොන් චියෝල් තුන්දෙනා ඉස්සර ඉස්කෝලේ යන කාලේදී එකතු වුණ ගෙදර. මේ වෙලාවේදී කියෝට මතක් වෙනවා ඉස්සර ඉස්කෝලේ යන කාලේදී චන්යන් එයාට කරපු දේවල්. එයාට විතරක් නෙමෙයි චියෝල්ට ජොන්ට මේ හැමෝටම කොච්චර කරදර කරාද කියලා කියෝට මතක් වෙනවා. ඉතින් මේ වෙලාවේදී කියෝ තීරණය කරනවා ඉස්සර චන්යන් එයාලට කරන්ට් එක වැද්දුවා වගේම චන්යන්ටත් කරන්ට් එක වද්දන්න ඕන කියලා. ඔන්න ඊළඟ සීන් එකේදී අපිට චීනව බලාගන්න ලැබෙනවා. මේ වෙනකොට චීන කියෝගේ නමින් තියෙන හැම ගේකටම ගිහිල්ලා ඒ ගෙවල් වල මොනවද තියෙන්නේ කියලා චෙක් කරනවා. ඉතින් මෙයා මේ විදිහට ගෙවල් චෙක් කරගෙන යද්දී මෙයාට හම්බ වෙනවා කියෝ ලියපු එක ඩයරි එකක්. මේ ඩයරි එක නම් කරලා තියෙන්නේ King of Pigs කියලා. ඉතින් ඔයාලට මතක ඇති කියෝ මේ ඩයරි එකේ ලියලා තියෙන්නේ එයාගේ කතාව කියන එක. ඉතින් මේ ඩයරි එක කියෝගෙන යන චීන දැනගන්නවා ඇත්තට මොනවද සිද්ධ වුනේ කියලා. ඒ වගේම චීනට දැනගන්න ලැබෙනවා කිම්චියෝල් එයාගේ ජීවිතේ නැති කරගන්න කලින් දවසේදී මොකද්ද සිද්ධ වුනේ කියලා. කිම්චියෝල් තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා කියලා යාළුවෝ දෙන්නට කියලා ගෙදර ආවට පස්සේ කිම්චියෝල්ට ඇහෙනවා එයාගේ අම්මා අඬ අඬ කවුරරේක කතා කරනවා. ඉතින් එයාගේ අම්මා මේ විදිහට අඬ අඬ කතා කරන්නේ කිම්චියෝල්ගේ තාත්තගේ මරණය ගැන. මේ වෙලාවේදී කිම්චියෝල්ට තේරෙනවා දැන් එයාගේ අම්මට ඉන්නේ මං විතරයි. ඉතින් අම්මට මාත් නැති වුණොත් එහෙම එයාට කොච්චර ලොකු දුකක් දැනෙයිද කියලා. මේ නිසා කිම්චියෝල් එයාගේ අදහස අත්හැර ගන්නවා. ඉතින් ඊළඟට කිම්චියෝල් කෙලින්ම ජොන් හම්බ වෙන්න යන්නේ. මෙයා ජොන්ව හම්බෙලා කියනවා මමගේ ජීවිතේ නැති කරගන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම මගේ අම්මට ඒක දරාගන්න බැරි වෙයි කියලා. ඉතින් මේ කතාව අහපු ගමන්ම ජොන් කිම්චියෝල්ගෙන් අහන්නේ ඇයි ඔයා අදහස වෙනස් කරගත්තේ කියලා. එතකොට කිම්චියෝල් කියනවා මමගේ අදහස වෙනස් කරගත්තට ඒ වැඩේ ඒ විදිහටම කරනවා කියලා. ඉතින් මේ වෙනකොට කිම්චියෝල්ගේ ප්ලෑන් එක තමයි එයා කලින් විදිහටම ඉස්කෝලේ වහලේ උඩට යනවා ජීවිතේ නැති කරගන්න. ඒ වෙලාවේදී ජොන් ළමයි හැමෝටම පෙන්නන්න ඕනේ ආන් වහලේ උඩ කිම්චියෝල් ඉන්නවා එයා තමන්ගේ ජීවිතේ නැති කරගන්න හදන්නේ කියලා. ඉතින් එතකොට ඒක දකින ළමයි කෑ ගහලා කිම්චියෝල්ව නවත්තන්න හදනවා. එතකොට කිම්චියෝල් ඒ වෙලේ නතර කරනවා. ඉතින් මේ වැඩේ මේ විදිහටම සිද්ධ වුණොත් කිම්චියෝල් විශ්වාස කරනවා එයාලව බුලි කරන ළමයි ඒ වැඩේ කරන එක නවත්තයි කියලා. ඉතින් කිම්චියෝල්ගේ මේ අලුත් ප්ලෑන් එක ගැන දැනගත්තට පස්සේ ජොන් මෙතනින් යන්න ලෑස්ති වෙන්නේ. හැබැයි ජොන් මෙතනින් යන්න කලින් මෙයා කිම්චියෝල්ගෙන් අහනවා කියොත් ඔය ප්ලෑන් එක දන්නවද කියලා. එතකොට කිම්චියෝල් කියන්නේ නෑ එයා දන්නේ නෑ, එයා දැනන් ඉන්නේ නැති තරමටම මේක ගොඩක් හොඳයි කියලා. හැබැයි ඉතින් ජොන් නම් මේ දෙවෙනි ප්ලෑන් එකට එච්චර කැමති නෑ. ජොන් විශ්වාස කරන්නේ මේ ප්ලෑන් එක වැඩ කරන්නේ නැති වෙයි කියලා. අනිත් එක ජොන් විශ්වාස කරන්නේ කිම්චියෝල් තමයි එයාලගේ වීරයා කියලා. ඉතින් ජොන් විශ්වාස කරන විදිහට එයාලගේ වීරයා මේ විදිහට දේවල් අතරමඟදී අතහැරලා දාන්න හොඳ නෑ. ඔන්න ඉතින් ඊළඟ දවසේ ඉස්කෝලේ ගියාට පස්සේ කිම්චියෝල් කලින් කතා කරගත්ත විදියටම ඉස්කෝලේ රූෆ් ටොප් එක උඩට යනවා. මේ වෙලාවේදී ග්‍රවුන්ඩ් එකේ ඉන්න ළමෙක් වහලේ උඩ ඉන්න කිම්චියෝල්ව දැකලා එයාව අනිත් ළමයි හැමෝටම පෙන්නනවා. ඉතින් මේක දැක්ක ගාම ගොඩක් ළමයි මේ පැත්තට දුවගෙන එන්න පටන් ගන්නවා කිම්චියෝල් මේ කරන වැඩේ නවත්තන්න. හැබැයි මේත් එක්කම කිම්චියෝල්
පල්ලෙහාට වැටෙනවා. වැටෙනවා නෙමෙයි, එයාව තල්ලු කරනවා. අනිත් එක කිම්චි ඔල්ල මේ විදිහට පල්ලෙහාට තල්ලු කරන්නේ වෙන කවුරුත් නෙමෙයි, ඒ තමයි ජොන්. හැබැයි ඉතින් ජොන්සොක් මෙච්චර කාලයකටම නොදැන හිටපු එකම දේ තමයි මේ වෙලාවේදී එයා මේ කරපු වැඩේ කියෝ දැක්කා කියන කාරණාව. ඇත්තම මේ දවසේදී කියෝ දැකලා තියෙනවා ජොන්සොක් මේ විදිහට කිම්චි ඔල්ල පල්ලෙහාට තල්ලු කරනවා. ඉතින් මේ වෙලාවේදී මේ පොත කියවලා මේ ඇත්ත තේරුම් ගත්ත ජීනට මේක විශ්වාස කරන්නත් අමාරුයි. මොකද ඇත්තටම ජීනා ජොන්ට ආදරය කරන්න පටන් අරන් හිටියේ. දැන් ඒ හැම දෙම මෙතනින් විනාශ වෙලා යනවා. ඔන්න ඊළඟට අපිට බලාගන්න ලැබෙනවා පොලිසිය ලොකු ලොක්කො ටික එකතු වෙලා මීටින් එකක් පටන් අරගෙන කියලා. ඉතින් මෙයාලා මේ වෙලාවේදී කතා කරන්නේ කියෝ මේ කරගෙන යන තාම ඝාතන පිළිබඳව. ඉතින් පොලිසිය තාමත් මේ කේස් එක කරගෙන ගියත් ඒකේ තාම හරියම ප්‍රතිඵලයක් නැති නිසා මෙයාලා අදහස් කරගෙන ඉන්නේ මේ කේස් එක වෙනත් කණ්ඩායමකට බාර දෙන්න කියලා. හැබැයි මේත් එක්කම පොලිසියට ඇවිදගෙන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි, ඒ තමයි කියෝ. ඉතින් මෙතනට ඇවිල්ලා හිටපු මීඩියා කාරයෝ හැමෝම කියෝව දැක්ක ගාම කියෝගේ ෆොටෝස් ගන්න වගේම කියෝගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ජොන් ඉක්මනින්ම මාංචුත් අරගෙන ගිහිල්ලා කියෝගේ අත් දෙකට මාංචු දාලා කියෝව මෙතනින් අරගෙන යනවා. ඉතින් ඊළඟට ජොන් කියෝව එක්කගෙන යන්නේ ප්‍රශ්න අහන කාමරයට. මෙයා මේ රූම් එකට එක්කගෙන ගිහිල්ලා ඉස්සරව මේකේ මයික් එක ඔෆ් කරලා දානවා එළියේ ඉන්න කාටවත් කියෝ කියන දේ ඇහෙන්නේ නැති වෙන්න. ඉතින් මයික් එක ඔෆ් කරාට පස්සේ ජොන් කියෝගෙන් අහන්නේ උඹට මට මොනව හරි කියන්න තියෙනවද කියලා. මේ වෙලාවේදී කියෝ ජොන්ට කියන්නේ ඔය හංගගෙන ඉන්න ඇත්ත දැන් හැමෝටම දැනගන්න ඕන කරනවා, ඒක හින්දා ඒ ඇත්ත හැමෝටම කියන්න කියලා. ඉතින් මේ කතාව අහලා ජොන් කියෝගෙන් ඊට පස්සේ අහන්නේ මොන ඇත්තද මං කියන්න ඕන කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේදී කියෝ ජොන්ට කියනවා එදා දවසේදී එයා කිම්චි ඔල්ල තල්ලු කරපු එක තමන් දැක්කා කියන කාරණාව. ඒ වගේම මේ වැඩේ කරන්න කලින් දවසේ රෑ කියෝ ගිහිල්ලා චියොල්ල හම්බ වෙලා තියෙනවා. ඉතින් කියෝ මේ විදිහට චියොල්ල හම්බ වෙලා කියලා තියෙන්නේ ඔයා ජීවිතේ නැති කරගන්න හදන්න එපා, ඒක මහා මෝඩ වැඩක්, ඒ නිසා තව පාරක් ඒකන හිතලා බලන්න කියලා. ඉතින් කියෝගේ මේ කතාව අහලා චියොල් කියෝට හිනා වෙලා කියලා තියෙන්නේ බය වෙන්න එපා මං ඒ වැඩේ කරන්නේ නැහැ කියලා. ඒ වගේම මේ වෙලාවේදී චියොල් කියෝට බේස්බෝල් එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති යොන්හිගේ බොඩි එක ගාව තිබිලා බේස්බෝලයක් හම්බුණා කියලා. ඉතින් අන්න ඒ බේස්බෝලෙ තමයි ඒ විදිහට යොන්හිගේ බොඩි එක ගාව තිබිලා හම්බුනේ. ඊට පස්සේ කියෝ ආයම ජොන්ට කියනවා එදා දවසේදී ඔයා කිම්චියොල්ල පල්ලයට තල්ලු කරලා මරණ මං දැක්කා, දැන් ඒ ඔයා හංගගෙන හිටපු ඇත්ත මුළු ලෝකෙටම කියන්න කියලා. ඒ වගේම ඔයා චියොල්ට කරපු අපරාධය ගැන චියොල්ගේ අම්මට කියලා චියොල්ගේ අම්මගෙන් සමාව ගන්න ඕන කියලා කියෝ කියනවා. කොහොමද ඉතින් ජොන් නම් කැමති නැහැ මේ වැඩේ කරන්න. මේ වෙලාවේදී ජොන් කියෝට කියන්නේ ඔහේ වගේ පිස්සු මිනිස්සෙක් කියන දේවල් කවුරුත්ම විශ්වාස කරන්නේ නැහැ, ඒක නිසා කවදාවත්ම ඔක ඔප්පු කරන්න බෑ කියලා. ඔන්න ඉතින් මේ විදිහට ප්‍රශ්න කිරීම කරලා එළියට ආව ජොන් පොලිසියට බොරු කියනවා. ඉතින් ජොන් මේ පොලිසියට කියන බොරුව තමයි කියෝ තව කෙනෙක්ව පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් එයා ඉන්න ලොකේෂන් එකට අපිව එක්කගෙන යන් කිව්වා. අපි එහෙමනම් දැන් එයාත් එක්ක ඒ ලොකේෂන් එකට යන් කියන කාරණාව. ඉතින් ජොන් මේ විදිහට පොලිසියට බොරු කියන්නේ මේ විදිහට කියෝව අරගෙන ගිහිල්ලා කියෝ පැනලා යන්න හැදුවා කියලා හේතු ගන්නලා කියෝව මරලා දාන්න ඕන නිසා. මොකද එතකොට මේ ඇත්ත කවමදාවත් එළියට එන්නේ නැති වෙයි කියලා ජොන් විශ්වාස කරනවා. හැබැයි ඉතින් ජොන් දන්නේ නැහැ මේ වෙනකොට මේ ඇත්ත ජීනත් දන්නවා කියන කාරණාව. මේ වෙලාවේදී සංජීන්ට මැසේජ් එකක් එනවා කියෝව කොහෙට හරි අරගෙන යනවා කියලා. ඉතින් මේක දැනගත්ත ගමම සංජීන් එයාගේ කට්ටියත් එකතු කරගෙන මේ ලොකේෂන් එකට එනවා මේ කට්ටියව නවත්තන්න. ඉතින් මේ විදිහට සංජීත් තවත් ටැක්සි කිහිපයක් එකම ඇවිල්ලා පාර බ්ලොක් කරනවා මෙයාලට කියෝව අරගෙන යන්න බැරි වෙන්න. ඒත් ඉතින් මේ වෙලාවේදී ජොන් මේ වැඩේ අතාරින්න කැමති නැහැ. ජොන්ට ඕන කරන්නේ කොහොමාරි කරලා කියෝව ඉවර කරලා දාන්න. මේ නිසා මෙයා කෙලින්ම කාර් එක එලවගෙන යන්නේ ගඟට. ගඟ පතුලට කාර් එක දාපු ගමම ජොන් එළියට පීනගෙන එනවා. ඒත් ඉතින් කියෝට මාංචු දාලා තියෙන නිසා එයාට මේ වාහනේ එළියට එන්න විදිහක් නැහැ. මේක දැක්ක සංජීත් ඉක්මනින්ම ජොන් ගාවට ගිහිල්ලා ජොන්ගේ මාංචු වල යතුරුත් අරගෙන ඉක්මනින්ම ගඟට පනින්නේ කියෝව කොහොමාරි බේරගන්න. ඉතින් ඊට පස්සේ මෙයා කියෝගේ මාංචු ගලවලා අයින් කරලා කියෝව ගොඩට අරගෙන එනවා. ඒ වගේම සංජීන්ට පුළුවන් වෙනවා CPR කරලා කියෝව ආයම ජීවත් කරවන්න. ඊළඟට කියෝ ඉක්මනින්ම කරන්නේ ජොම්බින්ට කෝල් එකක් දාන එක. ඉතින් මෙයා ජොම්බින්ට කෝල් එකක් දාලා කියන්නේ දැන් තමයි අර ආටිකල් එක පබ්ලිෂ් කරන්න වෙලාව කියලා. ඉතින් ජොම්බින් ඊට පස්සේ ඇත්තම කතාව තියෙන ඇත්තම ආටිකල් එක මෙන්න මේ වෙලාවේදී පබ්ලිෂ් කරනවා. ඉතින් මේ විදිහට ඒ සිදුවීමට සම්බන්ධ හැම කෙනෙක්ගේම ඇත්ත නම් මේ ආටිකල් එකෙන් මුළු ලෝකෙම දැනගන්නවා. ඒ වගේම අද වෙනකොට ඒ විදිහට අමානුෂික විදිහට ළමයින්ව බුලි කරපු කට්ටියත් එක්ක වැඩ කරන හැමෝම ඒ කට්ටියට දොස් කියන්න ගන්නවා එයාලා පොඩි කාලේදී ඒ කරපු දේවල් ගැන. ඉතින් ආටිකල් එක මේ විදිහට පබ්ලිෂ් කරපු ගමම කියෝ මෙතනින් පැන ගන්නවා. හැබැයි ඉතින් මේ සිද්ධ වෙච්ච දේ නිසා ජොන් ගොඩක් තරහින් ඉන්නේ. ඉතින් මේ විදිහට තරහින් ඉන්න ජොන් මහා රෑම යනවා කියෝව හොයාගෙන. එයා ඉස්සරවම සංජීන් ගාවට ගිහිලා සංජීන්ගෙන් අහන්නේ කියෝ මේ වෙනකොට කොහෙද ඉන්නේ කියලා. ඉතින් මේ වෙනකොට කියෝ ගිහිල්ලා තියෙනවා එයාගේ අන්තිම ටාගට් එක ඉවර කරන්න. ඉතින් ඒ අන්තිම ටාගට් එක වෙන කවුරුත් නෙමේ
එතමා ඒ කට්ටියගේ ටීච සුකි. ඔන්න ඉතින් කියෝ මේ සර් ගාවට ගිහිල්ලා සර්ට ඉන්ජෙක්ෂන් එකක් විදලා එයාගේ සිහිය නැති කරලා සර්ව අරගෙන යනවා. සර්ට සිහිය එද්දී එයා ඉන්නේ පුටුවකට තියලා ගැට ගහලා දාලා. මේ වෙලාවේදී කියෝ සර්ගේ අද්දගේ තියෙන බලනහර දෙකම කපලා දානවා. ඊට පස්සේ කියෝ මේ සර්ට කියන්නේ මේ විදිහට ලේ ගිහිල්ලා ගිහිල්ලා වාට බොහොම හිමි මරණයක් අත්විඳින්න ලැබෙයි කියලා. ඉතින් සුකි මේ වෙලාවේදී කියෝගේ සමාව ඉල්ලනවා ඉස්සර සිද්ධ වෙච්ච දේවල් වලට. හැබැයි ඉතින් කියෝ මේ වෙලාවේදී කියන්නේ මං එහෙම ලේසියකින් ඔයාට සමාව දෙන්න නම් කැමති නෑ කියලා. ඔන්න ඊළඟට කියෝ ෆෝන් දෙකක් අරගෙන ඒ ෆෝන් එකෙන් අනිත් ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ මේ එක ෆෝන් එකක් මේ සුකි කියන සර් ගාව ළඟින් තියලා අනිත් ෆෝන් එක එළියට විසික් කරලා දානවා. ඉතින් මෙයා මේ ෆෝන් එකත් එක්කම පොත් වගේකුත් එළියට විසික් කරලා දානවා. ඉතින් ඊළඟට කියෝ අර ආටිකල් එකේ නම් කියවෙන හැමෝටම මෙසේජ් එකක් යවනවා. මේ මෙසේජ් එකේදී කියෝ කියන්නේ ඔයා ඒ විදිහට කවදම බුලි කරවුවේ නැත්තම් ඔයා ඒ විදිහට බුලි වුණ කෙනෙක් නම් ඒ දේ ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා. ඒවා තියෙන්නේ අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ. ඉතින් ඇවිල්ලා ඒ සාක්ෂි අරගෙන මුළු ලෝකෙටම ඔයා ගැන ඔප්පු කරන්න කියලා. මේ අතරේ සංජීන්ගෙන් කියෝ ඉන්න ලොකේෂන් එක දැනගෙන ජොන් මේ ඉස්කෝලේට ඇවිල්ලා තියෙනවා. ඉතින් ජොන් මේ විදිහට ඉස්කෝලේට එන්නේ කියෝ මරලා දාන්න කියලා. ඉතින් මේ විදිහට කියෝ ගාවට ආව ජොන් කියෝට පහර දෙන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේදී කියෝ ජොන්ට පහර දීලා බිම දාලා ඊට පස්සේ යන්නේ ඉස්කෝලේ රූෆ් ටොප් එක උඩට. ඉතින් ගුටි ගාපු ජොන් ආයමත් නැගිටලා මේ විදිහට කියෝගේ පිටිපස්සෙම යනවා ඉස්කෝලේ රූෆ් ටොප් එක උඩට. මේ අතරේ ඉස්සර කියෝගේ පන්තියේ එකට හිටපු හැමෝම මේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා තියෙනවා එයාලා වැරදිකාරයෝ නෙමෙයි කියන සාක්ෂි හොයාගන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මෙයාලා මෙතන තියෙන පොත් පෙරල එයාලා නිර්දෝෂී කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි හොයන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේදී අර සර් ෆෝන් එකෙන් කෑ ගහ මේ කට්ටියට කියන්නේ මම බේරගන්න කියලා. හැබැයි මේ එක්කරේටවත් ඒක ඇහෙන්නේ නැහැ. කොහොමද ඉතින් මේ කට්ටියටම තේරුම් යනවා මෙතන කිසිම සාක්ෂියක් නැහැ එහෙම ඔප්පු කරන්න කියලා. මේ අතරේ කියෝ රූෆ් එකේ ඉඳන් මේ දිහා බලාගෙන ඉන්නේ. ඇතරම කියෝට මේ දේවල් දැකලා මහ පිළිකුලක් ඇති වෙන්නේ. මොකද කියෝ දන්නවා ඉස්සර සිද්ධ වෙච්ච හැම දෙයකටම මේ හැමෝම වග කියන්න ඕන කියලා. හැබැයි ඉතින් ඒක ඒ කට්ටියට තේරෙන්නේ නැහැ. හරිනම් ඉතින් මේ වෙනකොට තමන් ඒ කාලේ කරපු වැරද්දක් කියලා ඒ වැරද්ද බාර අරගෙන ඒකට පසුතැවිලි වෙන්න ඕනේ. ඒත් ඉතින් ඒ වෙනුවට මේ හැමෝම මෙතනට ඇවිල්ලා මේ හොයන්නේ අපි නිර්දෝෂී කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි. ඒ වගේම මේ වෙලාවේදී කියෝ තමන්ටම කියාගන්නේ ඉස්සර කන්මෙන් වගේ අය අපිව තරලා පෙරලා දාදී මේ කට්ටිය එයාලට විරුද්ධ වුණා නම් මේ වගේ දේවල් කවමදාවත්ම සිද්ධ වෙන එකක් නැහැ කියලා. ඔන්න මේත් එක්කම මෙතනට ආව ජොන් කියෝගේ බෙල්ලෙන් අල්ලගෙන කියෝට කෑ ගහන්න ගන්නවා එයා කරපු මේ විනාශය ගැන. මේ වෙලාවේදී ජොන් කියෝට කෑ ගහනවා ඔහේ මගේ මුළු ජීවිතේම විනාශ කරා කියලා. අවුරුදු 20ක් තිස්සේ මහ පොළවේ ගොඩක් යටට ගැඹුරුම තැනක මේ විදිහට වලලලා දාලා තිබ්බ දෙයක් ඇයි ආයමත් හාරලා උඩට ගත්තේ කියලා ජොන් කියෝගෙන් අහනවා. ඉතින් මේ වෙලාවේදී ජොන් කියෝ මෙතනින් පල්ලයට තල්ලු කරලා මරලා ලැස්ති වෙන්නේ. හැබැයි ඒත් එක්කම ජොන්ට තේරෙනවා මම මේ විදිහට මේ මිනිස්සුව මරලා දැම්මොත් එහෙම මට මේකෙන් කවමදාවත්ම එළියට එන්න බැරි වෙනවා. මං හැමදාටම වැරදිකාරයෙක් වෙනවා කියලා. ඉතින් ඇත්තටම තාමත් කියෝට ඕන කරන්නේ එයා වැරදි නෑ කියලා ඔප්පු කරන්න. මේ අතරේ ජීනා පොලිසිය කට්ටියත් අරගෙන මේ ඉස්කෝලෙට එනවා. ඉතින් ජොන්සොක් මේ වෙලාවේදී පොලිසිය අයදියා මේ විදිහට බලාගෙන ඉද්දී කියෝ ඉක්මනින්ම මාංචුවක් අරගෙන එක මාංචුවක් ජොන්ගේ අතටත් අනිත් මාංචුව එයාගේ අතටත් දාගන්නවා. ඉතින් ඊට පස්සේ කියෝ නැගිටලා ජොන්ට කියන්නේ අවුරුදු 20කට කලින් කිම්චි වලට එදා කරන්න බැරි වෙච්ච දේ අපි අද කරලා පෙන්නමු කියලා. මෙහෙම කියපු කියෝ ඊට පස්සේ බිල්ඩින් එකෙන් පල්ලෙහාට පනිනවා. ඒ උනාට ජොන් පනින්නේ නැහැ. ජොන් මේ විදියට කියෝව අල්ලගෙන කියෝට කියන්නේ ඕක කරන්න එපා කියලා. ඉතින් ඉස්සර පිටනේ හිටපු පොඩි ළමයි ටික මේක දැක්ක විදියටම මේ දවසේදී මේ පිටනේ ඉන්න මේ කට්ටියත් මේ සිදුවීම දකිනවා. මේත් එක්කම රූෆ් ටොප් එකට ආව චීනා ජොන්ට කියන්නේ ඔය වැඩේ දැම්ම නවත්තන්න කියලා. හැබැයි ඉතින් චීනා දන්නේ නැහැ ජොන් වගේම කියෝ දෙන්නම මාංචු දාගෙන තමා ඉන්නේ කියලා. ඔන්න මේ වෙලාවේදී කියෝ ජොන් දිහා බැලලා කියන්නේ එන්න අපි යන් අපි ගිහිල්ලා අපේ පරණ යාළුවා සියොල්ව හම්බෙමු කියලා. මේ කතාව අහලා ජොන් මෙච්චර වෙලා තද කරන් හයියෙන් අල්ලන් හිටපු බැම්ම අතාරිනවා. මොකද ජොන්ටත් දැන් ඕන කරන්නේ එයාගේ ජීවිතෙන් සමුගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මේ දෙන්නම මේ බිල්ඩින් එකෙන් පල්ලෙහාට වැටෙනවා. ඒ වගේම මේකෙන් මේ දෙන්නගෙම ජීවිත නැති වෙනවා. මේ සිද්ධ වුණු දේ නිසා ජීනට හොඳටම දුකයි. ජීන බිම ඉඳගෙන අඬන්න පටන් ගන්නවා. එතකොට අර පිටනේ හිටපු කට්ටිය මේ දේ දැකලා සීසීකට දුවන්න ගන්නවා මේ සිද්ධ වෙච්ච දේ නිසා. ඊළඟ අපිට බලාගන්න ලැබෙනවා කියෝට මේ අපරාධවලට උදව් කරපු නිසා සංජීන අත්අඩංගුවට අරගන්නවා කියලා.
කියලා. ඒ වගේම සුකීව බේරගන්න පුළුවන් වෙලා තියෙනවා ජීනා සුකීව හොයාගත්ත නිසා. මේ වෙනකොට සුකි හොස්පිටල් එක ප්‍රතිකාර ගන්නවා. අනිත් එක ජොන් පොඩි කාලේදී චියොල්ව මැරුවා කියලා කියන්න හරියම සාක්ෂියක් නැති නිසා පොලිසිය ජොන්ට බොහොම ගෞරවාන්විත අවසානයක් ලබා දෙනවා. හැබැයි ඉතින් ජීනා අර ෆොටෝ එකයි ලියුමයි ඩයරි එකයි මේ තුනම ගිහලා කිම් චියොල්ගේ අම්මට ලබා දෙනවා. මොකද ජීනා ඇත්තටම විශ්වාස කරනවා එදා දවසේදී සිද්ධ වෙච්ච දේ ගැන කිම් චියොල්ගේ අම්මා ඇත්ත දැනගන්න ඕන කියන කාරණාව. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ King of Pigs කියන TV series එක ඉවර වෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් දේවල් කතා කරන්න ගොඩක් දේවල් හිතන්න තියෙන TV series එකක් තමයි මේක. ඉතින් සමහර වෙලාවට අපි විහිළු කියලා හිතාගෙන සමහර විහිළු කරාට ඒ විහිළුව අත්විඳින කෙනාට ඒක ජීවිතය තරම්ම වටින දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඉතින් කියන්නේ හැම ප්‍රශ්නෙකම දෙපැත්තක් තියෙනවා කියලා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මේ TV series එක ගොඩක් හොඳට enjoy කරන්න ඇති කියලා. එහෙනම් ඉතින් මේ වගේම තවත් සුපිරිම TV series එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඒ වගේම හැමෝටම සුබ දවසක්.